ආයුබෝවන් චුටි යාළුවනේ, ඔන්න අදත් යාළුව එකතු වෙලා ඉන්නේ රසට කෑම හදන්න කියලා දෙන වැඩසටහන ලිටල් චෙෆ් එක්ක. ඉතින් ඔන්න අද දවසේදී රස කෑමක් හදන්න ලෑස්ති කරගෙන තියෙනවා. මේ ගොඩාක් ඉන්ග්‍රීඩියන්ට්ස් තියෙනවා යාළුවන්ට පේනවනේ නේද? ඊට කලින් අද දවසේදී චුටි යාළුවන්ට රස කෑමක් හදන්න අපිත් එක්ක එකතු වෙන චෙෆ් ආයුබෝවන් කියලා පිළිගන්නවා. ආයුබෝවන් දුව. ඉතින් ඒ වගේම යාළුවන්ට මතක් කරන්න ඕනි අපි ඉන්නේ ෆින්ගර් ඇන් ටවුන් කන්ට්‍රි ක්ලබ් එකේනේ. ඉතින් මෙහෙට කොහොමද එන්න ඕනි කියන මට තාම මතක නෑනේ. කරන්න දෙයක් නෑ. ඉතින් ටික දවසක් යනකම් අපි චෙෆ් ගෙන් අහලා දැනගමු. චෙෆ් මටයි යාළුවන්ටයි ඇහෙන්න කියන්නකෝ මෙහෙට කොහොමද එන්න ඕනි කියලා. ඔව්. මේක තියෙන්නේ බුල්ලස් ගොමුවත් නුගේගොඩත් අතර මැද තියෙන්නේ. නුගේගොඩින් ආවොත් නම් අපි 130ට රෝඩ් එකේ ඇවිල්ලා දෙකඳ හන්දියෙන් පරණකස බෑව පාර දිගේ ඇවිල්ලා ආවම තමයි මේ ෆින්ගර් එක පිටර තියෙන්නේ. ඒ පැත්තෙන් ආවොත් අපි බොල්ලස්ගොම පැත්තෙන් ආවොත් බොල්ලස්ගොම ඉඳන් කොළඹ පැත්තට එනකොට හම්බෙනවා පිල්ලෑව පන්සල පහු කරලා හම්බෙන ඊළඟ හන්දිය තමයි රත්නපිටි හන්දිය. ඒ හන්දියෙන් ඒත් පරණකස බෑව පාරේ මීටර 200 කට එනකොට ෆින්ගාරක් ටවුන් ඇන් ක්ලන්ට් ක්ලබ් එක පිටර තියෙනවා. හරි. ඉතින් චෙෆ් කිව්ව විදිහට ඔයාලට පුළුවන් මෙහෙට එන්න. ඒ වගේම මෙහි ගොඩාක් දේවල් තියෙනවා නේද චෙෆ්? ඔව්, ගොඩක් දේවල් තියෙනවා. ඔව්, විනෝද වෙලා යන්න පුළුවන් යාළුවන්ට මෙහෙට ආව. ඔව්. ඒ වගේම යාළුවන්ට මතක් කරන්නම් ටීවී දිදුල දුරකථන අංක 2.114.346.646 0.77.02.31.565 අපේ ලිපිනේ තමයි නම්බර 177-1B කොට්ටාව පාර හෝ කන්දර දකුණ. ඉතින් චෙෆ් මට ඇහෙන්න වගේම අපේ යාළුවට ඇහෙන්න කියන්නකෝ අද අපි මොනවද හදන්නේ? ඔවද අපි හදන්න යන්නේ ඔයගොල්ලෝ ආසම ආස කරන ස්පයිසි චිකන් චීස් කිවි. රස කෑමක් නෙනේ. ඉතින් ඔන්න දැන් අද චෙෆ් හදන්න කියලා දුන්නාම යාළුවන්ටත් පුළුවන් ගෙදරම හදලා යාළුවෝ දාන්න යාළුවන්ට අම්මට තාත්තට ඕන කෙනෙක්ට හදලා පෙන්නන්න නේද? හරි. එහෙනම් චෙෆ් අපිට කියන්න මොනවද ඕන කරන්නේ? ඔව්, අපිට ස්පයිසි චිකන් චීස් කිවි හදන්න අපිට අවශ්‍ය කරනවා ප්‍රධානම අමුද්‍රව්‍ය තමයි මේ අඹරපු චිකන්. අඹරපු චිකන්? ඔව්, ඒ කියන්නේ මිල්ස් චිකන්. මිල්ස් චිකන්. හා, ඊළඟට මිල්ස් චිකන් අවශ්‍ය කරනවා. ඊට පස්සේ අවශ්‍ය කරනවා මොනවද අවශ්‍ය කරන්නේ ඊළඟට? චීස්. ඇති චීස් අවශ්‍ය කරනවා අපිට මේ වැඩසටහන හදාගන්න. ඊට පස්සේ අපිට අවශ්‍ය කරනවා සැල්දරි දඬු දණ්ඩක්, බිත්තරයක් අවශ්‍ය කරනවා. ඊට පස්සේ අපිට අවශ්‍ය කරනවා සුදු ලුණු බික් කීපයක්. ඊට පස්සේ අපිට අවශ්‍ය කරනවා මේ බීලුණු ගෙඩියක් අවශ්‍ය කරනවා. අපිට අවශ්‍ය කරන ගම්රිස් කුඩු සල්පයක්, මිරිස් කුඩු පිංචක්. ඊට පස්සේ අවශ්‍ය කරනවා මේක ගොලන්ට රස කර කර කන්න තක්කාලි සෝස්. ඊට පස්සේ අපිට අවශ්‍ය කරනවා ටේස්ට් එකට ලුණු. ඊට පස්සේ අපිට මේක බයින් කරගන්න මේක කොම් පිටි, ඒ කියන්නේ කොම් ෆ්ලා. මේක ක්‍රිස්පි කරලා බදගන්න මේ තින්නේ පාන් කුඩු, ඒ කියන්නේ බිස්කට් කුඩු. එච්චරයි අපිට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ටික. හරි. ඉතින් මෙන්න මේ ටික තමයි ඕන් කරන්නේ අපේ කෑම එක හදන්න. නම නම් මතක හිටින් නෑ ඉතින්. ටික ලැග්ගියම මතක හිටි. මතකේ මතකේ. හරි. එහෙනම් අපි හදන්න පටන් ගමු. පටන් ගමු. රයිට්. ඉස්ලාම අවශ්‍ය කරනවා මේ චිකන් ටික අපි දාගන්නවා පොඩි බෝල් එකකට. බෝලේ දාගෙන කොච්චරගේ ප්‍රමාණයක් ගත්තද? මෙතන තියෙනවා ග්‍රෑම් 250ක් ප්‍රමාණ. ඒකෙන් අපිට කොච්චර වගේ ටිකක් හදන්න පුළුවන්ද චෙෆ්? අපිට හදා තැහැකි මේකෙන් චීස් කිවි 6ක් විතර. හා. අපි මේක පැත්තකින් තියලා අපි මේකට කපා ගන්නවා ලුණු පොඩි කෑල්ලක්. භාගයක් මේ ඔක්කොම හොඳට හොදලා පුරුදු කරලා ගෑල් තින්නේ. ඔව්. නැත්තම් හොදන්න නැතුව හිම ගන්න එපා. භාගයක් වගේ කාලක් වගේ නේද? ඔව්. අපි කාලකට ගන්න. අපි හිමීට චූටිද මේක කපා ගන්න ඕනේ.
ඔන්න මේ ආකාරයට චූටිද හීනෙද කපා ගන්න ඕනේ. අපිට වෙන වෙන හැඩවලට කපන්න බැරිද? මෑනේ මේක අපිට මේ බෝල කරගන්න එපානේ. ඒක චූටි කියලා යෝනේ. චූටිද. අර මේ චිකන් එක මෑෂ් කරගත්තානේ ඒ ගානට මේකත් තියෙනවා. අපි එකක් දා ගන්නවා මේකට. චිකන් එකට. හරිද? ඊට පස්සේ අපි සල්දර දන දෙකත් අර ගන්නවා. අපි ඒකත් හීනියට අපිට තලන්න ඕනේ. තලුවාම තමයි මේකේ ෆ්ලේවර් එක එන්නේ. ඒක චූටිට කපන්න ඕනේ. ඒක සෑහෙන කුඩා වලට කපා ගන්න ඕනේ. ඒක අපි දාගන්නේ රස කරගන්නද සුවඳ කරගන්නද අන්න හරිය නියම දෙකක් දෙයක් හෙව්වේ අපි කනවා නේද රස කර කර කැම රහයි කියලා ඔව් ඔය මේ ඒවා කැම රස වෙතින් තමයි මේවා කියන්නේ මේ රසකාරක ආ මේවා තමයි හොඳ රසකාරක ඔව් නරක දේවල් නෙමෙයි නරක දේවල් නෙමෙයි යාළුවන්ගේ ගෙවලලත් සමහරක් හිටಾದි නේද ඇති ඇති අපි එකක් දාගන්නවා මේකට ඊට පස්සේ අපි සුදුළුණු කිරි දෙකක් අපි අපිට තව කපා ගන්න සුදුළුණු බිග් දෙකක්. ඒකත් අපි මේද තලා ගන්නවා මේ. ඒ තැලුවම තමයි මේකේ පේවර එළි දෙන්නේ. දැන් අපි ගෙවල් වල හිම කපද්දි නම් හිම තලන්නේ නැහැ නේද? නෑ නෑ නෑ. ඒක චූටිය කපන්න ඕනේ නේද? හැම එකම චූටි කපා ගන්න ඕනේ. මේකට කියන්නේ අපි චොප් කරනවා කියලා. මගොල් හොරෙන් බලාගෙන වැඩේ කරේ දන්නේ නැ නේ. ඔව්. චූටියද කැප. චොප් කරා. හොඳට හොඳ චොප් කරන්න ඕනේ. යාළුවන්ට නම් මේ වැඩේ අමාරු වෙන්නේ නේද චෙෆ්? ඔව්. ඒගොල්ලන්ට ඉතින් අම්මලා අම්මලාට කියලා තමයි මම චොප් කරගන්න වෙන්නේ. අපි එකක් දාගන්නවා මේකට. අපි දැන් දාලි වලයි අපි ළඟට මේක මෙතනින් තියලා අපි පොඩි හැන්දකුත් අරගෙන හරිද අපි මේකට දාගන්නවා රස වෙන්න ලුණු ලුණු අවශ්‍ය ප්‍රමාණයට දාන්න ලුණු දාද්දී කල්පනාවෙන් දාගන්න හරිද ඔතන චීස් වල චීස් වල ලුණු තියෙනවා ඔව් ඒකින්ද අපි ලුණු පොඩ්ඩක් මේකට දාගන්න ඒක ඇලුවන්ට වැදගත් වෙනවා වැදගත් වෙනවා ලුණු පොඩ්ඩක් දැම්මා ඊට පස්සේ මොකද පොඩ්ඩක් ස්පයිසි කියලා ගෝනේ. ඔව්. ස්පයිසි කියලා අපි මිරිස්කු චූටක් දාගන්නවා. ඇරයිට්. ගොඩක් දැම්මොත් සර වැඩි වෙනවා. සර වැඩි. ඒ අපි ගම්බරිසුත් දානවානේ. ආ ඔව්. එතකොට චූටක් දානවා. අපි එකක් පොඩ්ඩක් දානවා. හැන්දක් වගේද ෂෙෆ්? අපි හැන්දි බාහක් දෙනවා මෙතන. ඊට පස්සේ අපි මේක හිමීට මේ හැන් මේකේ හොඳ කවලම් කර ගන්නවා. දැන් අතක් කොම ටික කවලම් කරන්න ඕනේ. හැම එකම හොඳටම චිකන් එකත් එක්ක මෑෂ් මේ මික්ස් වෙනකම් හොඳට මේක අපි කවලම් කර ගන්න ඕනේ. අන්නවා. හොඳට ගෑවෙන්න ඕනේ නේද? ඔව් හොඳට කවලම් ඉන්නවා නේ මේක. මම චූට දාම ගම්බු චූටක් එන්නේ. එතකොට හන්දක් වගේ දැම්මනේ අපි. නෑ ඒ මම හැදි තුන් කාලක් වගේ. ඔව්. මේ තමන්ට සරණෝ දාගන්න පුළුවන්. සරණෝ දාන්න. නැත්නම් කටේ තිබ්බ ගමන් දුම් මිසෙක කරලා සර වැඩි වුණත් එහෙම. හරි. අපි දැන් මේකට දාගන්නවා බිත්තරයක්. එකක්. අපි එකක් දාගන්න කලින් ඉස්සෙල්ලාම අපි මේ බෝල් එක කල්ල තමයි දාගන්න ඕනේ. මොකද දන්නවද? පිටරෙන් දැක්කලා තිබුත් එහෙම අපිට මේ ඔක්කො විසිට කරන්න එපා. දැන් යාළුවෙක් ගන්නකොට එකපාරටම අරකට දාන්න එපා. නෝම කඩලාගෙන දාලා අපි
එන්න බලා ගන්න විතරේ. ආ අපි ඒකත් මේකට දා ගන්නවා. රයිට්. හරි. විතරේ දාන්නේ මේක හොඳට කවලම් වෙලා රස එන්න. රස එන්න. අපිට විතරේ නොදත් ගන්න පුළුවන් කියලා. විතරේ නොදත් දාන්න පුළුවන්. ඒකෝර මේක අපිට අර එකට එක අර ඇලෙන්න. ඔව්. හදා ගන්න බෑනේ. ආ. ඒක තමයි ඒක තමයි. ඒක අපි කියනවා බයින් වෙන කියලා. අන්නවා අපි හොඳට මේක අවලං කරගන්න ඕනේ පිටරේ. කියවෙන්නේ විදියට නේ. පිටරට අවලං කරගන්න ඕනේ. පිටරේ එකකට වඩා දාන්න බැයිද ෂේ? බැ අපිට කරේ 16 තව මේ මස් මාළු ගොඩක් වැඩි කරවන්න. ආ වැඩි කරා. ඔව් මීට් ගොඩක් වැඩි වෙනවා. අපි ඊට පස්සේ කර දා ගන්නවා. මේක දැන් අර දැන් තෙත යතියනේ. ඔව්. ඒක නැති කරගන්න අපි කොම්ප්ලට් එක දස් කරගන්නවා මේකට. ආ. කොම්පිටි. මෙන්න මෙහෙම අරගෙන අන්නවා. ගන්න. ඒකේ කොච්චර වගේද? හැන් දෙකක් වගේ. අපි ඒක දා ගන්නවා ප්‍රමාණය අනුව අපිට පුළුවන් මේක තෙත ගතිය අඩු වෙනකන් වගේ දා බල්ලා දා ගන්න ඕන. එක චුන්දර කවලම් කරනවා නේද? ඔක්කොම අවලම් කරනවා තමයි තියෙන්නේ. එතකොට අර තා කඩින් තිබ්බ තෙත ගැටිය නැති වෙනවා. නැති වෙනවා. පුතා ටිකක් ගන්නවා. ඒක අනිවාර්යයෙන්ම දාන්න ඕනේ කක්ද චෙෆ්? ඔව් කොම්පිලි දාන්න ඕනේ. මේ මේ තියෙන වතුර ගතිය. ඔව්. නැතිනම් තමයි අපි මේ කොම්පිලි දාන්නේ. ඔව්. රයිට්. හරි. හරි. දැන් වතුර ගතිය ටිකක් නැති වුණා. ඔව්. චූට් එක දාමු. හරි නේ දැන් නැහැ. දැන් නම් හරි. හරි දැන් හරි. හරි හරි. අපි දැන් මේක ප්ලේට් එකක් තියාගෙන අපි චීස් ටික කපා ගන්නත් බෑනේ. ආ ඔව්. චීස් ටික අපි කපා ගන්න පොඩි කෑලිවලට. කොච්චර වගේ අරන් තියෙනවද චෙෆ් චීස්? මෙතන තියෙනවා චීස් පිටි අපි අරන් තියෙනවා තුනක්. තුනක්. අර 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 චූටි චීස් තියෙන ඒව දාන්න බෑද? ඔයත් නැහැ. ඒත් කපලා දාන්න පුළුවන්. මෙන්න මෙයාකට කපලා පොඩි කොටු කපා ගන්නවා. කොටු කොටු. අන්න ගන්න. මෙන්න හැඩයකට කපන්න බෑද කියන්නේ? නෑ අපිට මේක අතුල දාගන්න තරමට තිබ්බම ඇති දුව. ඊට පස්සේ අපි දැන් කරන්නේ මේක අපි දැන් බෝල කරගන්න යෝනේ. බෝල කරගත්ත ගමන් මේකට දාගන්න ඕනේ. පාන්කුඩු දාලා. right අපි දැන් ඔක්කොම ලෑස්ති කරන් ඉවරයි. විරාමයකට යනවා නේද? යමු. හරි. හරි. චුටි ආලුවනේ ඉතින් අපි දැන් තාම බ්‍රේක් එකක් ගත්තෙත් නැහැ නේ. අපි දැන් ගොඩක් වැඩ කරා නේද තව. දැන් තව නියම හරිය තියෙනවා. ඔව් නියම හරිය තියෙනවා. ඒක බ්‍රේක් එකකට ගිහිල්ලා ඇවිල්ලා කරමු නේද. හරි. එහෙනම් අපි චුටි බ්‍රේක් එකකට ගිහිල්ලා නම් කොහොමද යන්නේ පා? ඔහොමම ඉන්නවා නේ. ඔව් දැන් අපි පටන් ගමු අපේ බෝලට ගල්ලන්න. හරි. රයිට්. අපි බෝලන කලින් අත හොඳ හොදලා තියෙන්නේ. ඔව්. අපි තෙල් පොඩ්ඩක් ගා ගන්න ඕනේ. අත් දෙකේ. අත් දෙකේ හොඳට ගා ගන්න ඕනේ. නැත්නම් මොකද වෙන්නේ? නැත්නම් අත ඇලෙනවනේ මේක. තෙල්. හොඳට තෙල් ටිකක් ගාගෙන තමයි අපි මේක චූටි බෝලට කඩාගන්නේ. හොඳට මතක තියාගන්න අපිට අවශ්‍ය කරන ප්‍රමාණය ගත්තා. හරිද? මම බෝල කරගත්තා. අපි ඒකට චීස් කෑල්ලකුත් ගත්තා. චීස් කෑල්ල අරගෙන මෙහෙම මම දැන් හලලා අපි මෙතන තියනවා මේක. තියලා මේක බෝල කරගන්නවා මෙන්න මෙහෙම. ආතල බෝල කරනවා. වහන්න ඕනේ චීස් කෑල්ල දාලා. අන්න හරි වහගන්නවා.
පහල වෙරලා අපි මේක මෙතනින් తీනවා මේක. අපි මේකට මොදාම නේද? ඔව් ඒකට දාන්න. සීවෙනි. හරි. අපම වර මේක අල්ලනවා බෝල ටික. හරි. ඔයාලගෙන් තියන්න මේක. හරි. හරි හරි. ඔයා බෝල කරලා මේකෙන් තියන්න. හා. පංගුට තවරලා. හරි. මම දෙන්නම් බෝල කර කර ඔයා. රයිට්. අන්න මේ හදි බචීස් කෑල්ලේ. උඩ තලේ බුවා. මේකෙන් ඇහුවා. මෙත් චෙෆ් ඇති දැන් මේකෙන් තියන්නේ මේට හරිද අපි මේකත් තෙල් පොඩ්ඩක් ගා ගන්නවා තේ ගාලා තව පොට්ටක් කර ගන්නවා ප්‍රමාණයක් ඒකත් මෙන්න මෙහෙම හොඳට බෝල කරා තෙල් ගා ගන්න මේක අපි හයක් හැදුවා right hari api haya haduwa api den me badagamu ha right api den meka badinna yanne anna mehema assana bola karannawa meka bola karala api men ekika daama meka anna kai api kiyak widere ekak sarayata da gannada shi api badimu deka නැතු අබලු හයක් තියෙනවානේ. ඔව්. තුනක් දාලා පස්සේ තු හතර දාව. හතක් තියෙනවා. ඔව් හතක් තියෙනවානේ. රයිට්. කොච්චරද කෙනෙක් ෂිෆ්ට් බැදෙන්න. ඔව් මේක දැන් අපි හිමින්ම බදින්න ඕනේ ස්ලෝ ෆ්ලයි එකේ. මොකද හේතුව නැත්තම් මේක මැද අමු වෙනවනේ. ඔව්. ලස්සන බද ගන්න ඕනේ මේක. නැහැ එකපාර බද ගන්න නරකයි. ඔව්. හරිද? අපි දෙපාර බද ගන්න ඕනේ. නැත්තම් මේක මැද අමු වෙනවනේ. ඔව්. රයිට්. පොඩිලා එහෙම තමයි පොඩි කට්ටිය නේද? මිකයි තව සැරයකට බදින්න. ඔව් අපි අයිත් ඔක්කොම සැරයකට බදින්න ඕනේ. ආ මට පේන්නේ පොඩි කට්ටිය මේක දැකලා කෙලගිල්ලන ඇති නේද?
වෙන්න පුළුවන් නේද දැන් යාලටත් පුළුවන් මේ විදිහට හදන්න දැන් කියලා දුන්නා නේද ඔව් අර හදන් කයි බින්දර අඩු කරලා අඩු තෙල් ප්‍රමාණය බද ගන්න ඕනේ නැත්නම් ඉන්නේ මේක මට කර වෙනවනේ ඔව් නේ කර වෙච්ච ගමන් මට අමු වෙනවා ඔව් එතකොට කන්න බෑ කන්න බෑ මදි මදි නබ දෙන්න ඕනේ පාට නම් ඇවිත් තියෙනවා ඔව් පාටල මැදමුයිනේ ඔව් නේ අපි ඉන්නේ තරම ගින්දර ඒ තෙල් එකේ හීට් එක අපි ගානට කන්ට්‍රෝල් කරගන්න ඕනේ නැත්නම් අපිට වෙන්නේ තෙල් එක රත්තර වැඩි වෙලා තියෙන චිකන් ටික කට් අපි මේ කිවි එක කළු වෙනවා ඔව් ඔව් ගින්දර වැඩි වුණොත් තෙල් එක කළු වෙනවා ඒක හින්දා අපි දෙකම බැලන්ස් කරගන්න ඕනේ ඔව් अब तो मेरा बाल हाँ कितना तीम कितना तीम ला अभी आये दान नहीं मेरे उधर तार्तिक तेरे लिए कितना काफी हीट कर ला दाम අපි ඇස්සරක් දාන්න ඕනේ මේක. එන බින් දාන්න යන්නේ. ඔක්කොම එක සැරේ දානවා. ඔක්කොම සැරේ දානවා. එක සැරේයි. රයිට්. එක දාලා අපි කොච්චර වෙලා තියනවද? ඔව් අපි දැන් පොඩ්ඩක් හිමින් තියන්න ඕනේ පොඩ්ඩක් මේක ඇතුලේ චීස් ටිකයි චිකන් එක ඔක්කොම දාට ෆ්‍රයි වෙලාම තමයි රහමයි. දැන් ක්ලාස් එකට තියෙනවා. ඊට පස්සේ අපිට බාන්න තියෙන්නේ නේද? ඔව් බාලා මේක ප්‍රසන් කරන්න තියෙනවා. හ්ම්. මතක තියාගන්න. ඔය බඩ ගන්න ගමන් තින් දෙනත් අපි ලස්සන පිරිසිදු කර ගන්න ඕනේ. දැන් චෙෆ් කෙනෙක් වෙන්න ආසය ආලෝ හැම ඉන්නවා නම් අනිවාර්යෙන් ඒක මතක තියාගන්න ඕනේ. ලස්සන ටේබල් එක දිහා වැඩි කරලා ලස්සන තියාගන්න ඕනේ. නේද? ඒ හදන එකේනත් හොඳ පිරිසිදු වෙන්න ඕනේ. ඔක්කොම තියෙනවා. අපි ඒවත් මේකම කරගන්න ඕනේ. මේක බෙදෙන ගම. එළව තියෙනවනේ. දැන් ඔන්න අපි ලිප ඕෆ් කරනවා. ඔව්. ලිප ඕෆ් කරලා අපි දැන් මේක බා ගන්න යන්නේ. හ්ම්. මොකටද බානේ චෙෆ් අපි මේ කරන්නේ? ඔව් ඔව්. ඒකට අපි බාමු. රයිට්. මේ කිට්ටු වල ළඟින් තියාගෙන මේක. බා. හොඳට තෙල් බේරන්න ඕනේ. රයිට්. අපි දැන් මේක ප්‍රසන් කරන්න යන්නේ. හ්ම්. අපි සෝස් తినව නේද මෙතන? ඔව්. අපි සෝස් ටිකක් සලම දාගමු මේකට රසන නේද? හා. මෙහෙම අරගෙන සෝස් ටිකක් අපි මේිට මෙතන බින්දුවක් දාලා මෙහෙම. රයිට්. ඊට පස්සේ අපි කරන්නේ මේක. මේිට මෙහෙම හැන්දි. හ්ම්. මේ ආකාරයට මෙන්න මෙහෙම අපි අදිමු මෙන්න. රයිට්. ඊට පස්සේ ලස්සන කරන්න එපානේ. ඔව් ලස්සන තියෙනවා. නැත්තම් මේක කොහොම හදලා අපි මේ චීස් කිවි ටික මේකේ මෙහෙම arrange කරනවා. අන්න එකයි. චීස් එළියට බැලලා. දැදේ එකයි. මේ ඔව් මේක තුනයි. මේ හරි හතර. Right.
ඔන්න අපි පහත් කියලා දැන් මෙතන. ඒතුළු මෙතන. හරි. අපි මේක දැන් ලස්සන කරන්න එපෑනේ. ඔව්. වාසිරිත කරගෙන අපි ඉමේට මේකෙන් ඔන්න ඔහොම තියෙනවා. හරි. එම රාජ්‍ය පාසිලි. ඒ පාසිලි. 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 හදාන. ලස්සන ලස්සන කරන්න එපෑනේ මේක දැන්. හැපිනවන්න එපෑනේ. හරි. මේකත් තියලා හරිද අපිට ඕන නම් තව කිසි මේකට තව ලස්සන කරන්න පුළුවන් බලන්නකෝ මෙන්න අපේ චීස් ස්පයිසි චීස් චිකන් කිවි ස්පයිසි චීස් චිකන් කිවි හරි ඉතින් මෙන්න මේ විදිහට තමයි අද අපේ චීස් කිවි ටික තියෙන්නේ ෂෝට් කරලා කිව්වා හඩමුද බලන්න මේක හරි චීස් කොන් තත්වල හා ඕ රසනේ රසනේ පිටිනවා මේ බලන්න ඔය චීස් ටික මේ සෙන්ට තියෙනවා මිල්ටලා තියෙන්නේ චීස් චීස් ගන්නයි සරි රයිට් හරි ඔන්න අපේ අද හදාගත්ත කෑම එක ඉතින් රහට තියෙනවා රසයි හරි chef වෙලා විවරයිද මන්ද හැබැයි අපිට යන්න වෙලාව ආවට අපි දැන් මේ විදිහට රස කෑම හදන්න යාළුවන්ට කියලා දෙන්නේ කොහේ ඉඳන්ද යාළුවෝ මතකද දන්නේ නැහැ මේක කොහෙද මේ Fingara Town and Country Club. මෙහෙට එන්න ඕනේ කොහමද? මම එන්න ඕනේ නුගේ ගුඩි නම් එන්නත් පුළුවන්. බොල්ලස් ගොමුහි හන්දින් ඒ පැත්තට එන්න පුළුවන්. ඒ දෙක මැද තමා මේක තියෙන්නේ. ඔව්. මේක ආවල් වගේ නෙමේ. මේක චූටි බබලයට තියෙනවා, ස්විමින් pool තියෙනවා, බැඩ්මින්ටන් කෝට් එකක් තියෙනවා, සෙල්ලම් කරන්න පුළුවන්. ටෙනිස් කෝට් එකක් තියෙනවා. ඒ වගේම ක්‍රිකට් ආසියාවේ ලොකුම ක්‍රිකට් නගරෙම තියෙනත් මේකේ ඊටමතරව ළමයින්ට පොඩි බර්ත්ඩේ පාටි. අපි රස අපි ගන්න රස කෑම. ඔව්. කල යන්නේ එන්නත් පුළුවන්. ඔව්. ඉතින් ගොඩාක් විනෝද වෙන්න පුළුවන් වලට මෙහෙ ආවොත්. මෙහෙ ආවොත්. පිටිපස්ස හම්බෙන්නත් පුළුවන්. හම්බෙන්නත් පුළුවන්. ඉතින් යාළුවනේ මතක් කරන්න ඕනේ වගේම TV දිදුර දුරකථන අංක දෙක 01144646 077 2231 565 අපේ ලිපිනය තමයි නම්බර 177-1B කොට්ටාව පාර හොකන්දර දකුණ. ඉතින් අද අපිත් එක්ක චීස් කිවි හැදුවා අපේ chef. ඉතින් ගොඩාක් ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. ස්තුතියි තමයි. හරි. එහෙනම් අදට ගිහිල්ලා එන්න. යාළු හැම කෙනෙක්ටම සුබ දවසක්. Bye. Bye.